හොඳයි ඔබට දෙවියන් වහන්සේ තුල ඉතාමත්ම ආශිර්වාදමත් දවසක් වේවා අද අපි ශුද්ධ ලියවිලි පාඩයකින් දෙවියන් වහන්සේ වෙතට හැරෙමු පළවෙනි පේතුරුස් හසුන් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ 18 වන පදයත් 19 වන පදයත් මේ ආකාරයෙන් කියනවා මක්නිසාද නුඹලා මුදනු ලැබුවේ नुबलागे प्यूरुंगेन लबू नुबलागे निष्फल हसीरी में नुबला मुदन लबुए रानिधि व्यनु दिरायन देवाल खर्णुकटगे नव खलेलाक्वत फलुद्दक्वत न्यति बैटलु पैटवेकुगे ले व्यनु क्रिस्तुस वहांसे गे अनर्गले खर्णुकटगे न बाव नुबला दान हुए इस स्थाने किए नवा अपिट गैलवी मदेन्न अपिट मिदी मदेन्न अपिव पापेन गलवन्न अपिव शापेन गलवन्न उन्महांसे मोनवद कले अपि वेनुवे मनुष्येकुट ओहुगे गैलवीम वेनुवेन ओहुट कले हकि दे कुमक्त ओहुट दिय हकि मिल कुमक्त जेसुस वहांसे दुन्नाउ मिल जेसुस वहांसे ओबे जीवितेट दुन्नाउ मिल कुमन आकारेद दैन अपि शुद्ध लियविल्ल दिय है बलन विलावदि कियनवा उन्महांसे रन रिधि वेणु दिरायन देवाल कर्णकुट नेमे अपो मिदेवे उन्महांस्य उभव गलवगन रत्तरन दुन्नी ने उन्महांस्य उभव गलवगन रिधि दुन्नी ने उन्महांस्य उभव गलवगन मिल मुदाल दुन्नी ने नमुत उन्महांस्य दीपु देय ओबे जीविते ओबट हितागन बैरिथरामो विशाल उदय अपि काटवत मिल करान्न बैरी उदय उन्हांस्य दुन्नी मगे प्रेमवंत सहोदर मगे प्रेमवंत सहोदरी उन्हां से मे मुलुमहा विश्वे आयति खरुआनो मुलुमहा विश्वे मैं खरुआनो नमुत अपि उन्हां से गे वचने दी है बलन अवस्था विधि उन्हां से ओबट प्रेम कर पुनिसा मट प्रेम कर पुनिसा माव पापेन गलवगन माव विनाशेन गलवगन माव निरेन अपायेन गलवगन उन्महांसे मनुष्यत्वयगिन मे पोलवट पेमिनिया तवसक मिन्न मे वगे कथावक पोडी लमायंट मे दहम पासल गुरुवरे कियला दुन्ना इतिन मोकद्द मे कथाव जेसुस वहांसेगे मे पोलवट पेमिनीम गेन कियन्नाय ए कथाव कियला दुन्ने इतिन थात्ता केनेकुई चूटी पुतक गियालु हेना शुद्ध करान्ने इतिन ताता उदय इंदला हवास वेनका मे हेन शुद्ध करनवा ए वेलावेदी मे चूटी पुता ए मे एक मुल्लेकट गिहिल्ला इंदला मे बीम अवरुगगा बीम बल बल हेम वेला मोनवदु कियव कियव इन्नवा मे उदय वरवे इंदला कियवन एक तमाय करे अर मुल्लेकट वेला बीम बलागेन ताता ऐहुआ मैं हवसे जाने को पुते मनोवद वया मैं किवे मनोवद अरे करे पोटा मटा उदाउवे ना आवेत ने वया अरे मूल्य कटे वेला मनोवद कुटु कुटु गगा आईटिया मकादे करे ताते विशाल कुंभी रहला किटिया मूल्य मामे कुंभी इंटे खाता करला किवा मैं कुंभी ने අද අපේ තාත්තා මේ හේන කපලා ඔක්කොම කරලා මේ හේන ගිනි තියන්න යනවා. උඹලා ඔක්කොමලා පණ බේරගෙන ඵලයල්ලා නැත්තම් උඹලා ඔක්කොම විනාශ වෙන්න යනවායි කියලා. මේ කූඹි එකෙක්වත් මම කියපු දේ ඇහුවේ නෑ තාත්තේ. තාත්තා hina වෙලා කිව්වා පුතේ ඔය කූඹින්ට ඕක තේරුම් කරලා දෙන්න ඕනේ නම් ඔයත් කූඹියෙක් වගේ යන්නෝනේ කූඹියෙක් වගේ ගිහිල්ලා කූඹින්ට එක කියන්න ඕනේ කියලා පුතා රාත්‍රියේ හීනයක් දැක්කා මේක ඔළුවේ තියන්නේ පුතා නිදාගත්තේ රාත්‍රියේ හීනයක් දැක්කා පුතා කූඹියෙක් වගේ හේනට යනවා කූඹියෙක් වෙලා ගිහිල්ලා කියනවා අපේ තාත්තා මේ හේන ගිනි තියන්න යනවා පණ බේරගෙන මේ හේන අතහැලා වෙන ඈතකට යන්න කියලා සමහර කූඹි අනබේරගෙන මේ කීම අහලා ගියා සමහර අය ඔබ කියන්නේ බොරුවක් කියලා මේ කූඹියට පහර දීලා තුවාල කරා ගැහුවා මෙන්න මේ වගේ වැඩක් තමයි ජේසුස් වහන්සේගේ මෙලව පැමිණීමත් උන්වහන්සේ මනුෂ්‍යත්වය ගන්නට සිද්ධ වුණා අපි මිනිස්යන් නිසා
දෙවියන් වහන්සේ මිනිසෙකු හැටියට මිනිසෙකුගේ සමානත්වයෙන් මේ පොළවට ආවා අපිව ගලවන්න මගේ ප්‍රේමවන්ත සහෝදරයා මගේ ප්‍රේමවන්ත සහෝදරියා අපේ ජීවිත විනාශ වෙන්න තිබුණා අපේ ජීවිත නිරයට යන්න තිබුණා අපිව ගලව ගන්න ජේසුස් වහන්සේ පැමිණියා අපිව මුදව ගන්න ජේසුස් වහන්සේ පැමිණියා උන්වහන්සේ මනුෂ්‍යත්වයගෙන මේ පොළවට ආවේ ඔබ මිනිසියෙක් නිසායි දෙවියන් වහන්සේගේ වචනේ අපි ලූක්තුමාගේ සුභාරංචියේ 15 වෙනි පදයේ දිහා බලනකොට පරිච්ඡේදයේ බලනකොට ඒ ස්ථානයේ ඊටාත්ම වටිනා දෙයක් කියන අපි කියවුවා වූ කොටසේ කියනවනේ අර පළවෙනි පේතෘ සසුන් පත්‍රයේ 1 18 19 උන්වහන්සේ අපිව මිලදී ගත්තේ අපිව දිනා ගත්තේ අපිව ගලව ගත්තේ රන් දීලා නෙමෙයි රත්තරන් දීලා නෙමෙයි රිදී දීලා නෙමෙයි උන්වහන්සේ අපිව ගලව ගත්තේ මිල මුදල් දීලා නෙමෙයි උන්වහන්සේගේ ජීවිතය දීලා මිනිස්සෙක් හැටියට මේ පොළවට ඇවිල්ලා උන්වහන්සේ අපි වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය දීලායි ගලව ගත්තේ මොකද්ද මේ වටිනාකම දැන් අපි ලූක්තුමාගේ සුභාරංචිය බලනකොට ලූක්තුමාගේ සුභාරංචියේ 15 වෙනි පරිච්ඡේදයේ අපිට නැතිවීම තුනක් ගැන කතා කරනවා එක නැතිවීමක් ගැන කතා කරනවා එක්කෙනෙකුට හිටියලු එක ඉඳේරෙකුට හිටියලු බැටළුව 100ක් මේ බැටළුව 100 දෙනාගෙන් එක බැටළුවෙක් දවසක් නැති වුණාලු ඉතින් මේ ඉඳේරට හරි දුකයි මේ බැටළුව නැතිවීම ගැන ඔහු මේ බැටළුවව හොයාගෙන හැමතැනම පඳුරු ගාල්ලාසේ ගිහිල්ලා බැටළුවව හම්බ වුණා බැටළුවව හම්බ වුණාට පස්සේ හරිම සන්තෝසයි මේ බැටළුවව කරේ තියාගෙන ඇවිල්ලා අහල පහල අයට කිව්වා මගේ බැටළුව නැති වෙච්ච බැටළුව හම්බුණා කියලා පොඩි සාදයකුත් දැම්මයි කියලා කියනවා නිකන් හරි අපි හිතමුකෝ මේ බැටළුවව හම්බුනේ නැහැ කියලා මොනවද වෙන්නේ යන්නේ කෙනෙකුට කියන්න පුළුවන්නේ අනේ ඒ බැටළුව නැති වුණාට මොකද ඔයාට බැටළුව තව 99ක් ඉන්නවනේ කියලා දැන් ඒ නැතිවීම ගැන බලනකොට අපිට 100%ක ප්‍රතිශතයක් තමයි එතන කියන්නේ බයිබලේ තව එකක් කියනවා තව නැතිවීමක් ගැන ඒ කාන්තාවකට ඒ සෙකෙල් 10ක් තියෙන මාලයක් එයා පැලඳගෙන හිටියා ඒක එකක් නැති වුණා දැන් අපි අපේ ලංකාවේ අපි පවුමක් දාලා පළඳින්නේ ඒ වගේ ඉතින් ඊශාල් කාන්තාවන්ට ඒගොල්ලන්ට තිබුණා ඒක ඒගොල්ලන්ගේ ආභරණයක් ඒක 10ක් දාලා ඒකේ එකක් නැති වුණා ඉතින් මේ කාන්තාව ඇඳ යටයි පුටු යටයි පහනක් දැල්වගෙන හැම තැනම හෙව්වා ඒ නැති වුණු එක ඒ කාසිය හොයාගන්න ඉතින් කාසිය අන්තිමට කාසිය හම්බුණා කාසිය හම්බුණාට පස්සේ හරි සන්තෝසයි asal වාසීන්ට කිව්වා මිතුරන්ට කිව්වා මගේ නැති වුණු කාසිය හම්බුණා කියලා ඉතින් නිකන් හරි ඒක හම්බුනේ නැත්තම් මොනවද වෙන්නේ කෙනෙක් කියයිනේ අයියෝ ඉතින් ඔයාට නමයක් තියෙනවනේ එකක් නැති වුණාට නමයක් තියෙනවනේ කියලා දැන් ඒ එකම තව නැතිවීමක් ගැන කතා කළා ජේසුස් වහන්සේ මම කියවනේ නැතිවීම තුනක් ගැන කතා කරයි කියලා මේ නැතිවීමෙදි කියනවා එක ආදරණීය තාත්තා කෙනෙකුට පුතු දෙන්නෙක් හිටියයි කියලා පුතු දෙන්නෙක් හිටියා එක පුතෙක් ගෙදර අතහැරලා දාලා යන්න ගියා මේ පුතා නැති වුණා තාත්තා බලාගෙන හිටියා මේ පුතා නැවත එයි මගේ පුතා මට නැවත හම්බෙයි කියලා ඉතින් මේ පුතා ගිහිල්ලා කාලෙකට පස්සේ මේ පුතා නැවත පසුතැවිලි වෙලා හැරිලා ආවා ඉතින් නිකං හරි මේ තාත්තගේ මේ පුතා පසුතැවිලි වෙලා හැරිලා ආවේ නැත්තම් කෙනෙක්ට කියන්න පුළුවන් නේද කමක් නැහැ තව එක පුතෙක් ඉන්නවනේ කියලා දැන් පළවෙනි නැතිවීම 1/100යි දෙවෙනි නැතිවීම 10%යි තුන්වෙනි නැතිවීම දෙන්නෙක් හිටියා එකෙක් නැති වුණා 50%යි දැන් මම ඔබට ඉතාමත් වටින දෙයක් කියන්නම් මේ ඔබේ මේ අත පොඩ්ඩක් ඇඟිල්ල උස්සලා බලන්න දැන්
දකුණු වතේ මේ දබර ඇඟිල්ල පොඩ්ඩක් උස්සන්නකෝ දැන් දකුණු වතේ දබර ඇඟිල්ල උස්සලා බලන්න මේ ඇඟිලි සලකුණ තියෙන කෙනා කවදා හරි නැති වුණොත් එයාව මේ ලෝකේ කොහෙන්වත් හොයාගන්න බෑ මේ බිලියන 7 ඇතුලේ මේ බිලියන 7යි ගාන ඇතුලේ මේ ඇඟිලි සලකුණ තියෙන කෙනා තව කොහෙවත් නැහැ එක වගේ නම් තියන අය ඇති එක වගේ හැඩරුව තියන අය ඇති නමුත් මේ ඇඟිලි සලකුණ තියෙන කෙනා නැති වුණොත් නැති වුණාම තමයි අන්න ඒ නිසා තමයි ජේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය දුන්නේ සමහර වෙලාවට ඔබටත් ඔබව වටින්නේ නැතුව ඇති ඔබේ පවුලේ අයට ඔබ වටින්නේ නැතුව ඇති ඔබේ මිතුරන්ට ඔබ වටින්නේ නැතුව ඇති ඔබේ නෑදෑයන්ට ඔබ වටින්නේ නැතුව ඇති නමුත් ජේසුස් වහන්සේට උන්වහන්සේගේ ජීවිතය දෙන තරම් ඔබව වටිනවා උන්වහන්සේ ඔබව නිරයෙන් ගලවන්න පාපයෙන් ගලවන්න උන්වහන්සේගේ ජීවිතය දුන්නා මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ජේසුස් වහන්සේට කියන්න ස්වාමිනී මම විශ්වාස කරනවා ඔබ මං වෙනුවෙන් ජීවිතය දුන්න බව මට ප්‍රේම කළ බව ඔබ වහන්සේ මං ගැන සලකපු බව ඔබ වහන්සේට මාව වටිනවා ස්වාමිනී ඔබ වහන්සේ ජීවිතය දෙන තරම් මට ප්‍රේම කළා මම ඔබව අනුගමනය කරනවා මම ඔබව විශ්වාස කරනවා කියලා ජේසුස් වහන්සේට කියන්න උන්වහන්සේ ඔබට පිහිට වෙලා ගැලොම්කාරයෙක් වෙන්න යනවා ඔබේ ජීවිතයට ආශිර්වාද කරන්න යනවා හොඳයි දෙවියන් වහන්සේ මේ පණිවිඩයෙන් ඔබට ආශිර්වාද කරන සේක්වා මේ ඔබේ ජීවිතය වෙනස් කරන ආශිර්වාදමත් පණිවිඩයක් වේවා මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්පල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනි වූ දිරා යන දේවල් කරුණ කොටගෙන නොව කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලයේ කරුණ කොටගෙන බව නුඹලා දන්නා හොය